යහපත් වචන පැවසීම නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්ම දේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට, සමදාති සරණ සරණ යමි. සාදු සාදු සා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වැනි බුද්ධ ජයන්තිය නිමිති කරගෙන මේ මාසයේ වෙසක් මාසයේ පුරාවට පවත්වනු ලබන උතුම් සදහම් දේශනා මාලාවට ඔබ සම්බන්ධ වෙන්නේ. මේවා උතුම් මගුල් කරුණුය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා මංගල සූත්‍රයේ කරුණු කීයක්ද? කරුණු 38ක් කියද? කරුණු 38ක්. අපි පහුගිය දවස්වල ඉගෙන ගත්තා අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලව ඇසුරු කරන්න එපා, ප්‍රඥාවන්තව ඇසුරු කරන්න, පිදිය යුත්තන් පුදන්න කියන මංගල කරුණු තුන. ඊළඟට ඉගෙන ගත්තා පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පනිදිච කියන කරුණු. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශක වාසය කිරීම, පෙරකල පින් තිබීම, ඒකත් මංගල කරුණක්. අත්ථ සම්මා පනිදිච කියන්නේ තමාව යහ මගට ගැනීම, තමා මැනවින් පිහිටුවා ගැනීම ජීවිතේ. ඒව මංගල කරුණු. එතකොට මංගල කරුණු 6යි. ඊළඟට අපි ඉගෙන ගත්ත බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ. බහුශ්‍රුත බව, ශිල්ප උගත් බව, විනයෝච සුසික්ඛිතෝ, මනා හික්මීමෙන් යුතු විනයකින් යුතු බව. අද ඉගෙන ගන්න තියෙන්නේ සුභාසිතාච යා වාචා. යම් වචනයක් සුභාසිතයිද, ඒ වචන කතා කිරීම මංගල කරුණා. අද මාතෘකාව තමයි සුභාසිත වචන කතා කිරීම නම් මංගල කාරණේ. පින්වත්නි, අපේ ජීවිතයේ ගොඩක්ම බැලුවොත් සීලයට හානියක් වෙන්නේ කායික ක්‍රියාවලින්ද වචනෙන්ද? අඩුපාඩුවක් වෙන අයතින් ගොඩක් වෙන්නේ වචනේ. අපි සීලය පැත්තකින් තියමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා කියන අංගයේ අටතේ වචන කීයක් සංවර කර ගන්න ඕනද? ආකාර කීයකින්? හතරකින්. සම්මා වාචා කියද්දි බොරු කීමෙන් වළකින්න ඕනේ. බොරු නැති වචන භාවිතය. දෙවෙනි එක කේලම් නැති වචන භාවිතය. තුන්වෙනි එක පරුස වචන නොවන වචන භාවිතය. හතර හිස් වචන නැතුව භාවිතා කරන්න ඕනේ. කොට බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කියන්නේ නැත්නම් එයාගේ වචනය පිරිසිදුයි. හැබැයි සුභාසිත වචනය කියන එක භාග්‍යතුන් වහන්සේ අර්ථ දැක්වුවා. අංගුත්තර නිකායේ සුභාසිත සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා. සුභාසිත සූත්‍රය. සුභාසිත වචන වල ලක්ෂණ පහක් තියෙනවා.
ඒ තමයි පංචහි භික්කවේ අංගේහි සමන්නාගතා වාචා සුභාසිතා හෝති. අංග පහකින් සමන්විත වචනය සුභාසිතයකි. නෝ දුබ්බහසිතා, දුබ්බහසිතයක් නෙමේ. අනවජ්ජාච, නිවැරදි. අනනුවජ්ජාච විඤ්ඤූණං, ඒ කියන්නේ නුවණැත්තෝ ගරහන්නේ නෑ මේ වචනය. මොකද්ද ඒ? කාලේනච භාසිතා හෝති, සුදුසු කාලේ කියන වචනයක් වෙන්න ඕනේ සුභාසිතයක් නම්. ඊට පස්සේ සච්ඡාච භාසිතා හෝති, සත්‍ය වචනයක් වෙන්න ඕනේ. සංහාච භාසිතා හෝති, ඒ භාසිතය මිහිරි වෙන්න ඕනේ, රළු පරළු විදිහට නොවෙන්න ඕනේ. අත්ථ සංහිතාච, අර්ථවත් වෙන්න ඕනේ. මෙත්ත චිත්තේනච භාසිතා හෝති, මෛත්‍රී සහගත හිතින් කියන්න ඕනේ. ආකාර පහයි. එහෙනම් සුභාසිත වචන කතා කරන එක ලේසිද? දැන් බණපදයක් වුණා නුසුදුසු කාලේ කිව්වොත් ඒ අහන කෙනාට ප්‍රයෝජනයක්ද? එයාට තවත් තරහ යනවා නේද? දැන් ඔන්න මිනිස්සෙක් වැරද්දක් වෙච්ච ගමන් කාලේ බලන්නේ නැහැ, සුභාසිතයෙන් කවියක් කියනවා. එතකොට මොකද වෙන්නේ? තවත් තරහ යනවා. එතකොට සුදුසු කාලේ නෙමෙයි සුභාසිතයෙන් කිව්වත් කියලා තියෙන කවිය. සුභාසිතය දන්නව නේද? සුභාසිතය කියලා කවි පන්තියක් තියෙන්නේ, කවි පොතක්. ඒතර ඒකේ තියෙන දහම් අවවාද. ඒක උන සුදුසු කාලේ කිව්වේ නැත්තම් අන්න සුභාසිතයක් වෙන්නේ නැහැ. සුදුසු කාලයේ කියන්න ඕන සත්‍යයක් වෙන්න පුළුවන් වචනේ. මොලොක් වෙන්න පුළුවන, ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්, මෛත්‍රී සහගත බවෙන් කියන්න වෙන්න පුළුවන්. හැබැයි නුසුදුසු කාලේ කිව්වොත්, නුසුදුසු කාලේ කිව්වොත් ඒක සුභාසිත වචනයක් වෙන්නේ නැහැ. බලන්න නේද, දැන් ගොඩක් අය ධර්මයේ ඉගෙන ගන්නවා. ධර්මයේ ඉගෙන ගන්න අම්මලා හරි ආසයි අපේ පවුලේ අනිත් අයත් මේ විදිහට ධර්මය ඉගෙන ගන්නවා නම් කියලා ආසාවක් තියෙනව නේද? එතකොට ඒ අම්මලා කියලා දෙන්න හදනවා. කියලා දෙන්න හදලා ධර්මයට තියෙන ආසාව නැත්තටම නැති වෙනවා සමහරුන්ගේ. ඇයි ඒ? සුදුසු කාලේ නෙමෙයි කියන්නේ. සුදුසු කාලේ නෙමෙයි කියන්නේ. දැන් අපි හිතමු මහන්සි වෙලා මහන්සි වෙලා වැඩක් කරලා එනවා. ඔය වැඩ කර කරම ඉඳලා හරියන්නේ නැහැ කියලා ඒ වෙලාවේ ඔන්න බණ කියන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අරයා කැමති නැහැ ඒක අහන්න. සුදුසු කාලේ නෙමෙයි නේද? දන් දෙනවා මහන්සි වෙලා. ඔය දානෙන් විතරක් බෑ නිවන් දකින්න, බණ භාවනාත් කරන්න ඕනේ කියලා කියනවා. ඒ වාක්‍ය හරි නැද්ද? දානෙන් විතරක් බෑ නිවන් දකින්න, බණ භාවනාත් කරන්න ඕනේ කියන කරුණ හරි. ඒක සත්‍යයක්. හැබැයි ඒක සමහර විට මෙසිතින් කියනවා වෙන්නත් පුළුවන්. අර්ථවත්. හැබැයි සුදුසු කාලේ නොකිව්වොත් ඒකේ වටිනාකමක් නෑ, සුභාසිතයක් වෙන්නේ නෑ. දැන් තේරුණා නේද? සුභාසිත වචන කියන එක අඳුන ගන්න එහෙම ආවට ගියාට බෑ. පිටින් හොයන්න බෑ. දැන් අපි හිතමු මුළු ඊළඟට සුභාසිත වචන වල දෙවෙනි ලක්ෂණයෙන් සත්‍යයක් වෙන්න ඕනේ. ඊට පස්සේ මොලොක් වෙන්න ඕනේ. දැන් පළවෙනි එකම ගත්තොත් අපේ බෝසතාණන් වහන්සේ ගුරුවරයෙක් කියලා හිටියා, දිසාපාමොක් ආචාර්යට අහලා තියෙනව නේද? දිසාපාමොක් කියන්නේ ඇයි? දිසා කියන්නේ ප්‍රදේශයට. ඔය දිසාව කියන්නේ දැන් අදටත් තියෙන දිසා කාර්යාලයේ ප්‍රදේශ. දිසා පාමුක්, පාමුක් කියන්නේ ප්‍රමුඛ. ඒ පැත්තෙම ප්‍රමුඛ ආචාර්යවරයා. දිසා පාමුක් කියන්නේ නමක් නෙමෙයි. ඒ පැත්තෙම ප්‍රමුඛ මහාචාර්යවරයෙක්. එතකොට එතුමා තමයි ඒ පළාතෙම ප්‍රසිද්ධ ශිල්ප උගන්වන්න හොඳම කියලා. ඒ දිසා පාමුක් ආචාර්යවරයෙක්ව ඉන්නකොට තරුණයෝ 500කට උගන්වනවා. ශිෂ්‍යෝ 500කට. ඉතින් ඒ ශිෂ්‍යව අවදි වෙන්නේ උදේට එළාම් එක තමයි කුකුලෙක් කෑ ගහනවා. දැන් එළාම් තිබ්බේ මේ වගේ එළාම් නෙමෙයිනේ. එතකොට ඔන්න උදේම කුකුලා කෑ ගහනකොට තමයි පිරිස වෙලාවට අවදි වෙලා වැඩපටක් ගන්නවා. ශිෂ්‍යෝ අධ්‍යයන කටයුතු, අධ්‍යයන කටයුතු කරන ඒ කාලේ අතුපතු ගන්න ඕනේ, දර පලන්න ඕනේ, වතුර ගේන ඕනේ, ඔක්කොම කරලා ගුරුවරයාට වතාවත් කරලා උයලා පිහලා තමයි ඉගෙන ගන්න යන්නේ. එහෙම තිබ්බහම ළමයා ඔක්කොම ඉගෙන ගන්න ඕනේ නේ. දැන් ඉගෙන ගන්නේ විෂය කරුණු. නමුත් බලන්න අතුපතු ගන්න ඉගෙන ගන්නවා, වතුර අදින්න ඉගෙන ගන්නවා, දර පලන්න ඉගෙන ගන්නවා,
පලා කඩන්න ඉගෙන ගන්නවා. කැලේ ගිහිල්ල කරදරයක් නැතුව අවශ්‍ය දේවල් අරන් එන්න ඉගෙන ගන්නවා. උයන්න පිහන්න ඉගෙන ගන්නවා. ඒ ඔක්කොම අධ්‍යාපනයනේ. ඒ කාලේ එහෙම ඉගැන්නේ. එතකොට ඒවා ඉගෙන ගන්න කරන්න ඔක්කොටම උදේම අහැරවන්නේ අර කුකුලා. මේ කුකුලා මරණයට පත් වුණා වයස ගිහිල්ලා. අලුත් කුකුලෙක් ගෙනාවා සොහොනක හිට කැලේ යනකොට දර හොයන්න සොහොනක හිටපු කුකුලෙක් අල්ලගෙන ආවා. දැන් එයා කූඩුවේ දාලා ඉන්නවා හුරු වුණා. දැන් එලි මහන්නේ ගහක් උඩ ඉන්නවා වහලයි රැට නිදා ගන්නවා. හැබැයි මෙයාට පුරුදු නෑ වෙලාවට කෑ ගහලා. හිටපු ගමන් පාන්දරිම කෑ ගහනවා. එතකොට අර ළමයි ඇහැරිලා බලද්දි පාන්දර වැඩි. වැඩ කරනවා කරනවා එලි වෙන්නේ. සමහර දවස්වලට එලි වෙන්න ඕන මෙන්න තියලා කෑ ගහනවා. ඔක්කොම අවුල් වුණා. දැන් මේ ළමයිට අධ්‍යාපන කටයුතු හරියට කරගන්න බෑ. දැන් කෑ ගහන එක හරි සුදුසු කාලේ නෙමෙයි මේ සතා කෑ ගැහුවේ. අන්තිමට කොළ ටික මරලා දැම්මා අර කුකුලව. ඇයි ඒ? එයාට මැරුම් කන්න උනේ සුදුසු කාලේ කතා කළේ නෑ. ඔය ජාතක කතාවක තියෙන විස්තරයක්. ඒ නිසා කෑ ගහන එක හරි වෙන්න පුළුවන්. හැබැයි සුදුසු කාලේ කෑ ගැහුවේ නෑ සතා. ඒ වගේ අපි කියන දහම් කරුණ හරි නිවැරදි. අපි කරුණාවෙමයි ට්‍රින් කියන්න වෙන්න පුළුවන්. නමුත් සුදුසු කාලේ කියන්න ඕනේ නැත්තම් ඒකේ ප්‍රයෝජනේ අර්ථේ හරියට යන්නේ නැහැ. ඊළඟට සත්‍යයක්ම වෙන්න ඕනේ. දැන් ඔය අම්මලා ළමයිට බත් කවන්න කියලා බොරු කියනවනේ. සුභාසිත නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් කිසිම දිනක බොරුවක් කියලා නැහැ. දැන් හැබැයි සමහරලාට ඇත්තම කියන්න වෙනකොට ජීවත් වෙලා අර කටයුතු කරනකොට බොරු කියන අය අතර ඇත්තම කියමින් ඉන්න අමාරුයි. පාඩු සිද්ධ වෙනවා. හැබැයි ඒ පාඩුව ඉවසගෙන ඇත්ත කතා කරනවා නම් ඒක තමයි සුභාසිත වචනයක් වෙන්නේ. එයා තමයි පින් රැස් කරගන්නේ. සුභාසිත වචනයක්. ඒ වචනේ මොලොක් වෙන්න ඕනේ. සන්න වාචා කියන්නේ පරුස නොවෙන්න ඕනේ. එතකොට මොලොක් වචනේට මේ තිරිසං සතා පවාසයි. අර නන්දිස්සර ජාතක ගහලා තියෙනව නේද? බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක විශාල වෘෂභ රාජයෙක්, ඒ කියන්නේ විශාල ගවයෙක් වෙලා ඉපදුනා. බහා ශක්ති සම්පන්නයි. ඉතින් මේ ගවයාට පුතේකුට වගේ සැලකුවා එක ගව හිමියෙක්. ඉතින් මේ ගවයාට දුක හිතුණා. අනේ මට හොඳට උගන් මේ හොඳට සලකනවනේ ගිහිල්ලා කිව්වා. ඔට්ටුවක් අල්ලන්න කිව්වා කහවණු 100ක්. ඒ කියන්නේ ගැල් 100ක් අදිනවා කහවණු 1000කට ඔට්ටු අල්ලන්න කිව්වා. මේ මාගේ ගවයා ඒ තරම් ශක්ති සම්පන්නයි. වැලි පුරවපු බර පුරවපු ගැල් 100ක් එකට බැඳලා තනියෙන් අදින්න පුළුවන් කියලා. අනේ මෙයා ඔට්ටුව ඇල්ලුවා. අල්ලලා හැබැයි මෙයාට දැන් ඔට්ටුව අල්ලපු බය. පරදුණු කහවණු 1000ක්. ඊට පස්සේ මෙයා එකපාර කරත්තෙට නැගලා, ඒකේ තියෙන කුළු, කුළු කියන්නේ මහා දරුණ, දරුණු මේ අර චණ්ඩියා වගේ අදාය කියන්නේ නෑ, රළු පරළු නිකන් අකීකරු මුරණ්ඩු එක ඇදපන් කියලා කිව්වා. ඇදු කුල උසුල කුල කියලා තියෙන්නේ ඒ පරිවර්තනවල. ඒ කියන්නේ මුරණ්ඩු ගොනු ඇදපිය කිව්වා. එහෙම හිටියා ගවයා. නන්දි විශාල නම ගවයාගේ. එහෙම හිටියා. පැරදුන ඔට්ටුවේ. කහවණු 1000ක් දීලා ඇවිල්ලා දුකෙන් ඉන්නවා දැන්. ආයේ ගවයා ගිහලා ඇයි ඔය? ඇයි උඹ මාව පැරද්දුවානේ කිව්වා. එතකොට කිව්වා මං කවදාවත් අකීකරු මුරණ්ඩු වැඩ කරලා තියෙනවද කියලා ඇහුවා. වළඳක්වත් බිඳලා තියෙනවද කියලා ඇහුවා පයින් ඇනලා. නොසදුසු තැනක මල මුත්‍රවත් දාලා තියෙනවද කියලා ඇහුවා. නැහැ කිව්වා. එහෙනම් ඇයි මට මුරණ්ඩු එකක් කිව්වේ? මං ඒකට මගේ හිත රිදුණ කිව්වා. එහෙනම් ආයෙ ඔට්ටු අල්ලන්න කිව්වා. කහවණු 2000ක්. ගැන් මෙයා ගිහලා කහවණු 2000ක් ඔට්ටු ඇල්ලුවා. ඊට පස්සේ කිව්වා අනේ පුතේ ඇදපන් කිව්වා. එතකොට අර ගැල් 100ම ඇද්දා. කහවණු 2000ක් දීන්න. ඒ ජාතක කතාව කියලා බුදුරජාණන් වහන්සේ තිරිසං සතා පවා ඔව් පරුස වචනයට ආසන්න නැහැ. ඒ නිසා පරුස වචනයෙන් වළකින්න ඕනේ.
ආදරයෙන් සමහර විට අපි හිතනවා සමහර තැන්වල සැරට කියන්න නැතුව හරියන්නේ නැහැ කියලා. නමුත් සැරට කියනකට වැඩිය හිතට යනවා කරුණාවෙන් මෛත්‍රියෙන් කියනකොට. මේ කියන්නේ දරුවන්ට සැර කරන්න එපා කියලා නෙමෙයි. මොකද මේ සුභාසිත වචනය ගැන කියන්නේ. සුභාසිත වචනයක් නම් මෘදු මොළොක්ව කියන්න ඕනේ. එතකොට තමයි ඒක සුභාසිත වචනයක් වෙන්නේ. ඒක මංගල කරුණ. සුභාසිත වචන කතා කිරීම මංගල කරුණ. ඊළඟට අර්ථ සහිත වෙන්න ඕනේ. ප්‍රයෝජනවත් වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කවදාවත් මොනතරම් ඇත්තක් වුණත් ප්‍රයෝජනවත් නැතිනම් වදාරන්නේ නැහැ. දැන් මේ ලෝකයේ මේ නවීන තාක්ෂණය මේ සොයා ගැනීම බුදුරජාණන් වහන්සේට වදාරන්න තිබ්බනේ. නමුත් ඒක නිවන් මඟට ප්‍රයෝජනයක් නෑ. දැන් කලින්ම කියලා තිබ්බොත් අනාගතේ මේ වගේව පහළ වෙනවා කියලා. එතකොට මිනිස්සු ඒක ඉක්මනට පහළ කරගන්නේ කොහොමද කොහොමද කියලා මහන්සි වෙනවා මිසක නිවන් මඟ අවබෝධ කරන්න මහන්සි වෙයිද? අර්ථ සහිත නෑ. ඒ නිසා අර්ථ සහිත දේවල්, අර්ථ කියන්නේ උභය අර්ථය. මේ ජීවිතේ සංදිෂ්ඨික ජීවිතේ අර්ථයයි පරලව ජීවිතයේ අර්ථයයි දෙලොවම ජීවිතේ අර්ථය පිණිස පවතින දේවල් බුදුරජාණන් සුගානනවා. ප්‍රයෝජනවත් වෙන්න ඕන. ඊළඟට මෙස් සිතින්, මෛත්‍රී සහගත සිතින්. බුදුරජාණන් වහන්සේ වැරදක් කළ භික්ෂූන්ට වැඩියෙන්ම සැර වචනයක් හැටියට කියලා තියෙන, ඒ කියන්නේ ඒක සැර නෙමෙයි, හිස් පුරුෂය කියලා කියන්නේ. ඒකත් බුදුරජාණන් වහන්සේ මෛත්‍රී සිතින්මයි කියන්නේ. හිස් මනුස්සයෝ ඇයි මේ වැඩේ කළේ කියලා අහන. ඒ වෙලා තියෙන වැරැද්ද බරපතල වුණොත් එහෙම. එතකොට භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී සහගත සිතින්ම තමයි වචන කතා කරන්නේ. මේ විදිහට සුදුසු කාලයේ ඊළඟට සත්‍යම වූ වචනය මිහිරි වචනයෙන් මොලොක් වදනින් ආර්ථවත් විදිහට මෛත්‍රී සිත් පෙරදරිව කිව්වොත් ඒක තමයි සුභාසිත වචනයක් වෙන්නේ. තේරුණා නේද? බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණනි, මම කවදාවත් ඔවගෙන් පිට වචනයක්, ඒ කියන්නේ හැබැයි පිරිස කැමති වෙන්නත් පුළුවන් අහන්න, අකමැති වෙන්නත් පුළුවන්. තථාගතයන් වහන්සේගේ වචනේ වගේ. එනේ තථාගතයන් වහන්සේ කියන වචන ඇත්ත වෙච්ච දේවල් සත්‍යං භූතං, ඒ වගේම අත්ථ සංහිතං අර්ථ සහිතයි. හැබැයි අහන කෙනා ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්. දැන් සාමාන්‍ය ලෝකේ එහෙම නෙමෙයිනේ. අහන්න ආසයි නම් බොරුවක් හරි කියනවා. හිනා වෙන්න බොරු කියනවා. හිනා වෙන්න විහිළු කතා. දැන් ටීවී හරියට තියෙනවනේ. හිනස්සන විහිළු කතා නේද? තියෙනව නේද? අර පැයක්ම පැයද්ද පැය භාගයද තියෙන හැම ටීවී එකකම විහිළු කතාවක් යන්නේ. ඒක කියන්නේ හිස් කතා බොරු කතා කියලා හිනස්සවන තරඟ තියෙනවනේ. එහෙමත් තිබ්බ නේද? විහිළු තරඟ තෝරනවා, විහිළු තරු. ඒ තෝරලා ඒගොල්ලෝ කවුද? සුභාසිත වචන කියන අයද? නෑ. මිනිස්සු හැබැයි ආසයි අහන්න. බුදුරජාණන් වහන්සේලා එහෙම ආසයි කියලා විහිළු කියන්නේ. හැබැයි අපාය ගැන කියලා දෙනවා. පාවේ විපාක ගැන උගන්වනවා. අපාය ගැන පවේ විපාක ගැන අහන්න කැමතිද මිනිස්සු? අකමැති වුණා කියලා නොකියයි ඉන්නේ. ඇයි ඒක? සත්‍යයක් සුදුසු කාලේ කියනවා. ඊළඟට වෙච්ච දෙයක් අර්ථ සහිතයි. ওই ලක්ෂණ තියෙනවා නම් තථාගතයන් වහන්සේ ඒ දහම් කරුණු කියනවා. එතකොට ඒ පිරිස පවට බය වෙලා නිවැරදි වුණොත් ඒකේ වාසිය තියෙන්නේ ඒ අයටමනේ. නේද? ඒ නිසා සුභාසිත වචනය කියන්නේ ඒ වගේ එකක්. නැත්නම් අනේ කොහොමද කියලා නිකන් වැරද්දක් කළත් ආදරයෙන් කතා කරන එක නෙමෙයි සුභාසිත වචනේ. ඒකේ වැරද්ද පෙන්නලා දෙන්න ඕනේ සුදුසු කාලේ. ඊළඟට මේ සුභාසිත වචන ගැන කියද්දී ගොඩක් අය වරද්ද ගන්නවා. ගොඩක් අය සමාජ සේවා කරනවා මිනිසු නේද? ඒ අයට අනිත් අය කරන ඔක්කොම වැරදි. ඒ අය කරන එක විතරක් හරි කියලා පේනවා. එහෙම එකක් තියෙනව නේද? දැන් අපි හිතමු සමහරු ඉන්නවා දරුවන්ට අධ්‍යාපනය පිණිස උදව් කරනවා.
ඒ අය බයිනෝ සමහරු ඔය පන්සල් චෛත්‍යෙ නෙමේ හදන්න ඕන ඉස්කෝලයි හදන්න ඕනේ කියලා කියනවා. එතකොට ඒක සුභාසිතයක්ද? නෑ. එයා දන්නේ නෑ මේ පන්සල් වෙහෙර විහාර හැදීම තුළින් වෙන යහපත. එයා හිතන්නේ එයා කරන වැඩේ විතරයි හරි කියලා. සමහරු ඉන්නවා ශ්‍රමදාන කරනවා. සමහරු ඉන්නවා ශ්‍රමදාන කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කියන ඔය සල්ලි දුන්නට වැඩක් නැහැ. දාඩිය හෙලන්න නැත්නම් කෙල් බයින්න පුළුවන්. ඉතින් දාඩිය හෙලලා විතරක් පුළුවන් ද වැඩක් කරන්න සල්ලි තියෙන පැණි. එතකොට අනුමෝදන් වෙන්නේ අනිත් කෙනාගේ වචනේ. අනිත් කෙනාගේ ක්‍රියාව. නේද? සමහරු ජාතිය ගැන බොහොම හැඟීමෙන් කටයුතු කරනවා. ජාතිය බේරගන්න ඕනේ. මේක ජාතික ප්‍රශ්නයක් මේ වෙලාවේ තියෙන කියලා නැගී හිටිනවා. එතකොට ඒ අය කියනවා මේක බණ භාවනා කර කර ඉන්න කාලයක් නෙමෙයි. මේවට මැදිහත් වෙන්න ඕනේ කියලා කියනවා. බණ භාවනා කර කර ඉන්න අයට ගරහනවා. ඒක ධර්මයක්ද? නෑ. එයා තේරුම් ගන්න ජාතික ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න මැදිහත් වීම හොඳයි. ඒකට කැමති අය ඒකට එකතු වෙනවා. හැබැයි බණ භාවනා කර කර ඉන්න එක ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය ක්‍රියාත්මක කිරීම ගොඩාක් හොඳයි. එතකොට ඒක ගරහලා තවත් එකකට ආවැඩුවොත් ඒක සුභාසිත වචනයක් වෙන්නේ නැහැ. තේරුණා නේද? ඒ නිසා දැන් අනිත් කෙනා කරන ක්‍රියාව, කතා කරන වචන, එයා පවත්වන දේශනාව මොකද්ද කියලා බලන්න ඕනේ. බලලා තමයි ඒකට අනුමෝදන් වෙනවද ප්‍රතික්ෂේප කරනවද කියලා තීරණය කරන්න ඕනේ. එහෙම කියලා හැම එකක්ම අනුමත කරනවත් නෙමෙයි. හැම එකක්ම අනුමත කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ ගැරහියේ යුතු දෙයට ගරහන්න ඕනේ. ප්‍රශංසා කළ යුතු දෙයට ප්‍රශංසා කරන්න බල බැරි වෙලාවත් ගැරහියේ යුතු දෙයට ප්‍රශංසා කළොත් දැන් එහෙම කරනවනේ. දැන් සමහරු කියනවා මේ දැන් බුදුරජාණන් වහන්සේ ඉපදුන බුද්ධ භූමිය වෙනස් කියලා කියනවා. එහෙම කියනවා නේද? දැන් බය නැතුව කියනවා. දඹදිව නෙමෙයි ඉපදුනේ මෙහි කියනවා. එහෙම කියද්දී සමහරු ඒකට රුචිකත්වයක් දක්වලා මොකක් හරි ආර්ථික ලාභයක් ගැන හිතලා හරි කියනවා. ඒක හරි. අර ගැරහිය යුතු දෙයට ප්‍රශංසා කරනවා. නේද? දැන් තව සමහරු විවිධ අලුත් ඒවා පටන්ගෙන ධ්‍යාන ලැබලා මඟඵල ලැබලා කියලා කියන් යනවා. එතකොට ඒකත් හරි කියලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් නොවිය යුතු දේ අනුමෝදන් වෙනවා. ඒක කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. සුභාසිත නෙමෙයි. ආන කෙනා එතන ඉන්න කෙනා සතුටු වෙන්න පුළුවන්. නමුත් බොහෝ පිරිසක් නොමග යනවා. අංගුත්තර නිකායේ ගාථාවක් තියෙනවා. යෝ නින්දියං පසංසති. නින්දා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා නම් තංවා නින්දති යෝ පසංසියෝ. පැසසිය යුතු යමෙකුට නින්දා කරනවා නම් විචිනාති මුඛේන සෝ කලින්, එයා කටින් බොහෝ පව් කරගන්නවා. අන්න බලන්න, කටින් පව් කරගන්නවා. කලිනා තේන සුඛං නවින්දති, පාපේ හේතුවෙන් ඒ කෙනා සැපයක් නම් ලබන්නේ නැහැ. නින්දා කටයුත්තට ප්‍රශංසා කරනවා, ප්‍රශංසා කටයුත්තට නින්දා කරනවා. දැන් අද හරියට තියෙන එකක් නේද? හරියට තියෙන එක. ඒ විදිහට කරන කෙනා බලවත්ව කටින් පව් කරගන්න කෙනෙක්. එයා පාපය හේතු කරගෙන දුකටපත් වෙනවා. බලන්න, හිතන්න නැතුව සමහරු පැවිදි වෙලා ඉඳගෙන තමන්ගේ හිතට ආපු එන අදහස් බුද්ධ වචනයත් එක්ක සමකරමින් කියනවා. බුද්ධ දේශනාව පැත්තක එයාගේ මතේ වෙනස්. එහෙම කියනකොට ගොඩාක් කටින් පව් රැස් කරගන්නවා. ඒකේ දුක් විපාක එයත් ලබනවා, ඒකට හවුල් වෙන අයත් ලබනවා. දැන් එක මිනිස්සෙක් හිටියා අතීත ජීවිතයක, එයා චෛත්‍ය වන්දනාවේ යන අයට බැන්නා. එයාලගේ ඥාති ගොඩක් හිටියා. එයා බයින්න පටන් ගත්තා ඔය ගඩොල් ගඩවල් වලට වඳින්නේ මොකටද, ඔය ඇට කෑලි වලට වඳින්නේ මොකටද කියලා බැන්නා කලින් බුද්ධ ශාසනයක. එයාගේ වචනෙට තව එකතු වුණා කට්ටිය. 80,000 පිරිස එකතු වුණා. එකතු වෙලා කට්ටියම කී කියනවා, අපි නම් ඕවට වඳින්නේ, අපි නම් ඕවට පුදන්නේ නැහැ කී කියනවා. ඒ ඔක්කොම නිරේ ඉපදුනා. නිරේ ඉපදෙලා ආයේ പ്രേත ලෝකේ ආවා. ඇවිල්ලා ඒක තියෙනවා.
ඒ තූප ස්තූපයන්ට ගැරහීමෙන් ප්‍රේතලෝක ඉපදිලා දුක් විඳින විපාක ප්‍රේතවත්තුපාලි. ඒ නිසා ඒව බුද්ධ පූජා, බුද්ධ වන්දනා වලට ගරහන්න හොඳ නැහැ. නේද? ඊළඟට සංයුතනිකාය ගාථා රත්නයක් තියෙනවා. පුරිසස්ස හි ජාතස්ස කුඨාරි ජායතේ මුඛේ. මේ ලෝකේ ඉපදුන මිනිස්සයාගේ කටේ කෙටේරියක් හට ගන්නවලු. දුරුභාසිත නැමැති කෙටේරිය. සමහර මිනිස්සුන්ගේ කටේ කෙටේරියක්. යාය චින්දති අත්තානං. ඒ කෙටේරියෙන් තමාවම ඉස්සල්ලාම නසාගන්නේ. බාලෝ දුබ්භාසිතං බණං. බාලයා දුර්භාසිත කියලා තමාවම කපාගෙන කොටාගෙන විපතටපත් වෙනවා. අර කෝකාලික අරබයා කිව්වේ සුත්තනිපාතෙත් තියෙනවා කෝකාලික සූත්‍රයේ. ඇයි කෝකාලික කිව්වා? අර සිවුරක් හම්බුන්නේ නැහනේ, ලස්සන සිවුරක් මහලා මිනිස්සු පූජා කරන්න හිටිය සාරිපුත්තු මහරහතන් වහන්සේට. කෝකාලික ඕක පිළිගන්න ආසාවෙන් හිටියා, දු හම්බුන්නේ නැහැ. සාරිපුත්තු මහරහතන් වහන්සේටම හම්බුණා. ඊට පස්සේ තව ඒ සාරිපුත්තු මහරහතන් වහන්සේට පිරිකර හම්බුණා ගොඩාක්. සාරිපුත්තු මහරහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයන්ට කිව්වා මේ පිරිකර අරගෙන යන්න කියලා. ඒ කෝකාලිකගේ විහාරය තියලා ගියේ නැහැ. ඇයි? හේතුව ඒ විහාරයට අවශ්‍ය පරිදි පිරිකර තිබ්බ, තව දුප්පත් ලැබෙන්නේ නැති විහාරවලට දෙන්න ගන්න කිව්වා පිරිකර ටික. තමන්ට පරිභෝග කරන්න නෙමෙයි. එතකොට කෝකාලික කිපුණා. එයා හිතුවා මේ ලෝභකමට මසුරුකමට මේ අරගෙන යන්නේ මට දුන්නේ නැහැ මොනවත් කියලා කිපිලා බයින පටන් ගත්තා. ඔය අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම හරි පාපී ආසා තියෙන අය. හරි ලෝභයි, මසුරුයි, ලාභ සත්කාර වලට යට වෙලා ඉන්නේ. බයිනෝ දැන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බයිනවා. බුදුරජාණන් වහන්සේ කිව්වා, "හා හා කෝකාලික කට පරිස්සම් කරගන්න" කිව්වා. ඔය නිකලෙස් අග්‍ර ශ්‍රාවක උතුමන්ට ගරහන්න එපා කිව්වා. "නෑ නෑ, මට ඔබ වහන්සේ ගැන අපහැදීමක් නෑ. උන්වහන්සේලා දෙනම නම් මං විශ්වාස කරන්නේ නෑ. පාපී ආසා තියෙනවා." ආය කිව්වා. කියන දේ අහන්නෙම නැහැ. වැඳලා ගියා. යනකොට අබෑට අබෑට වගේ බිබිලි දාන්න පටන් ගත්ත ඇඟේ. ඊට පස්සේ ඒවා මුංගට තරන් වුණා, නෙල්ලි ගෙඩි තරන් වුණා, තව ලොකු වුණා, බෙලි ගැට තරන් වුණා. අන්තිමට පැසුණු බෙලි ගෙඩි වගේ ඇඟ හැම තැනම එකම ගෙඩි ගොඩක්. මං දැකලා තියෙනවා එහෙම ගවයෙක් පාර යනකොට ඇඟ හැම තැනම ගෙඩි හැදිලා හැදිලා මුළු ඇඟම එල්ලෙනවා. පාරක යදි දැක්ක දවසක් ලෙඩක් හැදිලා. ඒ වගේ අර කෝකාලික ගැඟ හැම තැනම ගෙඩි හැදිලා පුපුරලා සැරව දාන්න පටන් ගත්තා. බ්‍රහ්මේ කැවිල්ලා කිව්වා, "යාළු බ්‍රහ්මේ, කලින් ජීවිතයක එකට හිටපු ඔය සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමාසේ හරි පින්වන්ත, හිත පහදවා ගන්න. ඔහේ කවුද?" කියලා ඇහුවා. "මම බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම. එහෙ ඉන්න එපැයි" කිව්වා. "මට අවවාද කරන්න එන්න" කියලා අර මුඛයේ කෙටේරියක් ඇතුව ඉපදෙලා දුර්භාසිත නැමැති ඒකෙන්ම තමාවම විනාශ කරගත්ත. අන්තිමට නිරේ ඉපදුනා ගිහිල්ලා අදටත් දුක් විඳිනවා. දැක්ක නේද? මේ කටින් පව් කරගත්තාම වෙන දේ. ඒ නිසා මේ සුභාසිත වචනය හරීම වටිනවා. මේ ලෝකේ තියෙන සුභාසිත වචන තමයි බුදු ධර්මය. බුදුරජාණන් වහන්සේගේ වචනේ, බුදුරජාණන් වහන්සේගේ වචනේ සිද්ධ වෙච්ච දේවල් තියෙන ඔක්කොම සත්‍ය වචන. ඊට පස්සේ ඒ වචන අර්ථ සහිතයි ඔක්කොම. ඔය සිද්ධ වෙච්ච අර්ථ සහිත වචනය සත්‍ය වචනේ සුදුසු කාලෙ කිව්වොත් මෛත්‍රී සිතින්, ඒකෙන් තමයි මේ ලෝකෙට යහපත උදා වෙන්නේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූත සේවයට පිටත් කරපුවම එකපාරාවෙ නෑ. මිහිඳු මහරහතන් වහන්සේ ඊට කලින් අවුරුදු 3ක් ඇතුළත ත්‍රිපිටකයම ඉගෙන ගත්ත කටපාඩම් කළා. ඊට පස්සේ ලංකාව එන්න බැලුවා. බලලා හරියට පොසොන් පොහොය දවසේ තමයි පිටත් වුණේ. ඊට කලින් වේදිසාවට, ඔය අද සාංචිය තියෙන්නේ මව්බිසෝගේ ගම් පළාත සාංචිය පැත්තේ ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ භාෂාව ඉගෙන ගත්තා. දීප භාෂාව ඉගෙනගෙන තමයි වැඩි ඉරුදී මිහින්තලාවට වැඩලා තමයි ධර්මය පැතිරෙව්වේ. පළවෙනි දේශනාව ඉඳලා තෙරුවන් සරණ ගියා, මඟඵල අවබෝධ කරගත්තා. ලංකාවේ දෙවියෝ මිනිස්සු හැමෝම
මහා ප්‍රබෝධයක් ඇති වුණා සත්පුරුෂ වචනේ නිසා. හැබැයි සුදුසු කාලේ කිව්වේ. රජුරු අර මුවා මරන්න පන්නගෙන යනකොට නේද? රජුරුව වෙනම තනි වෙලා ඊට පස්සේ මුවා පැනලා ගිහිල්ලා ඒ වෙලාවේ තමයි සුදුසු විදිහට ප්‍රශ්න අහලා නේද? අන්න අවස්ථාව. ගොඩාක් බෞද්ධය දන්නේ නැති එකක් තමයි සුදුසු කාලේ කියන්න දන්නේ නොතැන ධර්ම කරුණු කියනවා. තමන්ගේ වචන තමන්ගේ අඩුපාඩු වහගන්නත් ධර්ම කරුණු කියනවා. දැන් අර කුස ජාතකයේ තියෙනනේ කුස රජ්ජුරුව පබාවතීට වසඟ වෙලා අවුරුදු 7ක්ද කොහෙද නේද මේ බැල මෙහෙවරකම් කරනවා. එතකොට ඒකේ අර්ථය ගන්න උනේ මේ කෙලෙස් වසඟ වෙච්චාම මහා පුරුෂයන් පවා දුකටපත් වෙනවා, අකුසලයට යට වෙනවා කියලා. ඒකේ මෙහෙම ගත්තොත් බෝසතාණන් වහන්සේ පවා ඕ කාන්තාවන්ට අහු වුණා නම් අපි අහු වෙන එක ගැන මොකද කියන්නේ තියෙන්නේ කියලා ගත්තොත් වැරදි නේද? අන්න ඒ වගේ. ඒ එකම කරුණ කන පිට හරවලා ගන්න පුළුවනි. එතකොට ඊළඟ කරුණ තමයි සුභාසිතයි මෙත්සහගතයි කියලා හැම කියන එකක්ම අහන්න ඕනේ නෑ. හැම දෙයක්ම වර්ණනා කරන්න ඕනේ නෑ. හේතුව තමයි අධර්මය කියනවා නම් ඒකට ගැරහිය යුතුයි. නැත්තං ඒකට අහිංසකාය අහු වෙන නිසා. දුබ්භාසිතක දුර්භාසිත කියනවා නම් ඒක ප්‍රතික්ෂේප කළ යුතුයි. මොකද හේතුව? ඒ දුර්භාෂිත වලින් ලෝකයක්ම විනාශ වෙනවා. සාමාන්‍ය අපි හිතමු ගුණවත් නැති කෑමක් ගුණයි කියලා කියනවා. ඕක කෑවා කියලා ලොකු විනාශයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් ওই බෙහෙත් බොනකොට තියෙනවා කියන මොනවද? අතුරු ආබාධ. ඒකෙන් ඕන මේ ජීවිතය ආයුෂ අඩු වෙයි. නමුත් දුක තියනවද? නැහැ. දුර්භාෂිත අහලා පාප මිත්‍රයන්ගේ වචන අහලා ඒ පාප මිත්‍රයන්ගේ වචන පුරුදු කළොත් ඇයි අර මිනිස් කෙමනක් වගේ කියන්නේ මක්කලි ගෝසාල කියනවා කොච්චර දන් දුන්නත් ඕකේ විපාක නැහැ, කොච්චර සත්තු මැරුවත් ඒකේ විපාකත් නැහැ. ගංගා නම් ගගේ මුල කෙරෙබෙන අගට දන් දීගෙන යාග කරගෙන ගියත් ඇති සැපක් නැහැ, පිනක් නැහැ. සත්තු මරාගෙන මේ මහ පොළොවම එකම මස් පිඩක් කළත් ඒකේ ඇති පවක් නැහැ. මිනිස්සු ඕක පිළිගත්තා. සමහරු අදටත් කියනවනේ, අදටත් සමහරු කියනවා ඔය පරලොව කොහෙද තියෙන්නේ, එහෙනම් පේන්න එපා අපිට. මේ ප්‍රේතයෝ වැහෙනවා පේනවා, මේ තිරිසන් සත්තු ඉන්නවා පේනවා, වෙන සත්තුන්ට වැඩිය හරි හීලයි ළඟම ඉන්නවා. මිනිස්සු කියනවා අපේ ගෙදර කෙනෙක් වගේ කියලානේ, ඒ කලින් ජීවිතයකට හිටපු අය. මැරෙන්න කිට් වෙනකොට කෑ ගහනවා ගිනි දැල් පේනවෝ කියලා. ඒ නිරේ යන ඉන්න අය ඔය ලක්ෂණ පෙනිපෙනී සමහරු කියනවා අපාය කියලා එකක් නැහැ, නිරේ කියලා එකක් නැහැ, පෙරේත ලෝකේ කියලා. ඒවා ඔක්කොම දුර්භාසිත. සුභාසිත නෙමේ, දුර්භාසිත. එතකොට පැවිද්දෙක් කිව්වත් ගිහි කෙනෙක් කිව්වත් ඒවා දුර්භාසිත. සමහරු කියනවා සිල්ලකින්න බණ භාවනා කරන්න නෙමේ මේ කාලේ ඕනේ, මේ ආර්ථික දියුණුව ලබන්න ඕවා ඔක්කොම අතාරලා අපි එකා වගේ ඉන්න ඕන කියලා කියනවා. ඒක සුභාසිතයක්ද? නෑ. එකා වගේ ඉන්න ඕන එකත් හරි, මහන්සි වෙලා වැඩ කරන්න ඕන කියන එකත් හරි, නමුත් සිල්ලකින් එපා කියන එක හරිද? නෑ. අර තව පුද්ගලෙක් එක සැරයක් ගැරහුවා රුවන්වැලිසෑය කියන්නේ පව් කන්දක් කිව්වා. එහෙමත් කියලා තියෙනවා මේ ලංකාවේ මිනිස්සු. වෙන ආගමක එහෙම කිව්වා නම් නේද? දැන් අපේ ඉවසීම තියෙනවනේ. එතකොට එහෙම නින්දා අපහාස කරනවා මේ රුවන්වැලිසෑය ස්වර්ණ ද්‍රෝණිය සර්වජා ධාතුන් වහන්සේලා වැඩ ඉන්න උතුම් පිම්බිම. ඒකටත් ගරහනවා. දැන් අපි මංගල කරුණ කතා කළේ මොකද්ද? ඔව්, සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තම. පින්වත්නි, යම් උදෑසනක යම් කෙනෙක් සුභාසිත වචන කියනවා නම් ඒක සුභ උදෑසනක්. යම් දහවලක යම් කෙනෙක් සුභ වචන කියනවා නම් ඒක සුභ දහම් වචන, සුභාසිත වචන කියනවා නම් ඒක සුභ දහවලක්. යම් සන්ධ්‍යාවක
යම් කෙනෙක් සුභාසිත වචන කියනවා නම් ඒක සුභ සන්ධ්‍යාවක්. දැන් මේ මොහොත අපිට සුභ සන්ධ්‍යාවක්. ඇයි? අපි මේ මොහොත අපිට සුභ උදෑසනක් වෙනවා. සුභ සන්ධ්‍යාවක් වෙනවා. ධර්මය කියන මොහොතක් නම්. අපි යම් රාත්‍රියක ධර්මය කියනවා නම් ඒක සුභ රාත්‍රියක් වෙනවා. එතකොට යම් දරුවෙක් ධර්මය කියනවා නම් ඒ දරුවගේ ජීවිතේ සුභ වෙනවා, මංගල්‍ය වෙනවා. දැන් ඔන්න අපි හිතමු විවාහ උත්සවයක් වෙන මංගල මොහොතක් නේ. මංගල මොහොතක් කියලා මංගල සූත්‍රයෙන් පිරිත් කියා ගන්නවා. පිරිත් පැන් බොනවා. පිරිත් නූල බඳිනවා. බැඳලා ඊට පස්සේ කට්ටිය මේස වටේ වාඩි වෙලා හිස් කතා කරනවා. දේශපාලන කතා කරනවා. මිනිස්සුන්ට ගරහනවා. ඊට පස්සේ ඔන්න තව ටිකකින් බොනවා. ඊට පස්සේ පරුස වචන කියා ගන්නවා. ගහ මරා ගන්නවා. ඒ ඔක්කොම මංගල කරුණුද? ඔක්කොම අවමංගල කරුණු. මලගයක් වෙනවා. ඇයි? සුභාසිත වචන නෙමෙයි හිස් වචන. පරුස වචන සුභාසිත වචන නෙමෙයි. මජ්ජපානාස සංයමෝ කියලා තියෙන මංගල කරුණු. මත්පැනින් දුරු වෙන්න ඕන කියලා. හැබැයි දෙන්න හොඳට කේන්දර ගලපලා, පොරොන්දම් ගලපලා, නැකත් බලලා තමයි විවාහ වෙන්නේ. විවාහ වෙච්ච මොහොතේ ඉඳලා අවමංගල කරුණු තමයි ලං කරගන්නේ. ඉතින් සාර්ථකයිද? අරවා මොනවා බැලුවේ නැතත් ඒ දෙන්න සුභාසිත වචන නම් කතා කරන්නේ. ඒ දෙන්න මත්පැනින් දුරු වෙලා නම්, ඒ දෙන්න බාල ඇසුර අසත්පුරුෂ ඇසුර බැහැර කළා නම්, සත්පුරුෂ ඇසුර ලං කරගෙන නම්, පිදිය යුතු උතුමන් පුදනවා, අම්මට තාත්තට වඳිනවා, පුදනවා, ගෞරව කරනවා, සිල්වතුන් ගුණවතුන්ට ගෞරව කරනවා නම්, ඒ දෙන්න ගැන හැමෝම කතා වෙන්නේ නැද්ද? අනේ ෂෝක් පවුලක්. අනේ හොඳයි, දෙමව්පියන්ට හරියට සලකනවා, ඒගොල්ලෝ සිල් ගන්න යනවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා. එහෙම නැද්ද අත්දැකීම්? අන්න මංගල කරුණු වෙන්නේ එහෙම. ප්‍රායෝගිකව මංගල කරුණු ගැන මිනිසුත් කතා වුණා, දෙවියොත් කතා වුණා. කාටවත් හොයාගන්න බැරිම තැන තමයි දෙවි කෙනෙක් ඇවිල්ලා ඇහුවේ. ඉතින් ඒ නිසා පින්වත්නි, අපේ භාග්‍යවතුන් වහන්සේ මංගල කරුණු 38ක් දේශනා කළා. ඒවා තියෙන්නේ පිරිත් කරන්න විතරනේ. පිරිත් කරන එකත් හොඳයි. ඒවා තියෙන්නේ පුරුදු කරන්න. ඒ මංගල කරුණු එකින් එක පුරුදු කරොත් ඒවා තමයි ගෙදර ගහන්න ඕන බෝඩ් එකක. දැන් ගෙදර ගහලා තියෙන්නේ ලිතනේ නේද? මරු සිටින දිසාව කියලා ගහන්න ඕන එක නෙමෙයි. මරු සිටින දිසාව මොකද්ද? මරු සිටින දිසාව තමයි දුර්භාෂිත වචන කතා කිරීම. බහුශ්‍රුත නැති බව, ශිල්පීය ඥාන නැති බව, අසත්පුරුෂ ඇසුර. ඒව තමයි. සෙනසුරු කාලේ මොකද්ද? සෙනසුරු කාලේ පාප මිත්‍ර ඇසුරු කිරීම. පාප මිත්‍ර ඇසුරු කළොත් සෙනසුරු ලබනවා. ඒක තමයි අපලය. කල්යාණ මිත්‍ර ඇසුරු කළොත් සෙනසුරු ලබන්නේ, සිකුරු ලබනවා. ඊට පස්සේ අපල නැහැ. ජයයි, සුබයි. තේරුණා නේද? හේතුඵල ධහමක් මිසක මේකේ අද්භූත දෙයක් නෙමෙයි තියෙන්නේ. අපිට නොපෙනෙන ලෝකේ හෝ යම් බාධාවක් තියෙනවා නම් මේ සුභාසිත වචන සජ්ජහායනා කිරීම. සුභාසිත වචන බුද්ධ වචනනේ. බුද්ධ වචන සජ්ජහායනා කිරීමෙන් පිරිත් බලයෙන් ඒවා දුරු කරගන්න උරති. ඒ නිසා අපි හැම දිනාටම මේ මංගල සූත්‍රයේ උතුම් ගාථා රත්නේ සඳහන් වෙන සුභාසිතාච යා වාචා කියන මේ උතුම් මංගල කරුණ ජීවිතයට එකතු කරගෙන සුභාසිත වචනම කියන පිරිසක් බවට පත් වෙලා මෙලෝ ජීවිතේ වාසනාවන්ත කරගන්නටත්, පරලොව වාසනාවන්ත කරගන්නටත්, අමා මහ නිවන අවබෝධ කරගන්නටත් හේතු වාසනාව වේවා කියලා සාදු කියලා.